මතක නැති වුණොත් දැන් ලැබෙන ලබු පාඩන විශාල ලබු ප්‍රාණය ලබා දෙන්න ඕන කියන එක අපි ඉගෙනීමක් කරගන්න. මම හිතනවා මේ දරුවන්ට දේශපාලනය දාලා නැහැ. නමුත් පෞද්ගල දවස් කීපෙදි වෙච්ච හොඳ දේවල් ටිකක් තියෙනවා. පිළිතුරුතුමා ඉදිරියේ 13 වසරේ අනිවාර්ය අධ්‍යාපනය ලබා දෙනවා. මේක මං දකින විදිහට මගේ ජීවිතේ නම් කවුරු හරි කරාන කරපු හොඳම දේ තමයි මේ. මම මේ කතාව හැමතැනම කියන්නේ අපි දන්නවා ලංකාවේ සාමාන්‍ය පෙළ සාමාන්‍ය දරුවෝ ලක්ෂ 6කට වඩා උරුමවල ගියනවා. මම මේක හැමතැනම කියනවා. උසස් පෙළට යන්නේ ලක්ෂ 2ක්. તો ලක්ෂ 4ක් හැමදාම අවුරුද්දට පාරට වැටෙනවා. මගේ පන්තියේ ඉන්න යාළුවෝ මගේ පන්තියේ ඉන්න මාත් එක්ක හොඳට ක්‍රීඩා කරපු සමහර දරුවෝ සාමාන්‍ය පෙළ ගණන් දෙපාරක් ෆේල් වුණාට පස්සේ ඉස්කෝලේ නැයින් කරනවා. පළවෙනි අවුරුද්දේ දෙවෙනි පාර රිපීට් කරන්න දෙනවා. දෙවෙනි අවුරුද්දේ තායි ෆේල් වුණොත් ආයි පාස් වෙන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒ දරුවෝ යන්නේ කොහෙද? හැමදාම. ඒ ලක්ෂ 4 ලංකාවේ දරුවෝ කොතනද යන්නේ? අපි වඩිනවා දරුවෝ අතරේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ දරුවෝ එක්ක ත්‍රිවිල් එකක් කරන් පාරට බහිනවා. යන්න දරුවෙක් නම් අම්මලා 18 වෙනකන් ඉඳලා දෙච්චක මම බන්දලා දෙනවා. අවුරුදු 20 ඉස්සර ළමෙකුත් හැදෙනවා. ඒ ළමයි ජීවිතේ එතනින්ම ගෙදරකට කොටු වෙනවා. වැයි මහින්ද අග්‍රාමාත්‍යතුමා ගොඩක් සමාජයතුමා කියන දේවල් වලට ගොඩක් අඩේ පැහැදිලි නැතුව මේ මගේ අදහස් ඉතාවත් හොඳ වුණා. එතුමා තමයි මේ තීරණය ගෙනල්ලා එතුමා තමයි කිව්වේ ළමෙක් ළමයාගේ පාසල් කාලය අනිවාර්යෙන් පාසලේ යන්න ඕන. අවුරුදු 17 ළමෙක් ත්‍රිවිලයක් කියනවන්න පාරමදාන හිතුන ළමේ ඉස්කෝලේ ඉන්න එක තමයි. ඒක දෙමව්පියෝ තේරුම් ගන්න ඕන. අපේ ජීවිතේ ප්‍රශ්න ඇදී අම්මලා බොහොම අමාරුවෙන් දරුවෝ උගන්වනවා. උගන්වන කාලෙදි දරුවන්ට ඒක වටනකම නොතේරෙන්නේ නැහැ. මට තේරුන්නේ නැහැ ලොකෝට කයිවරු. ඇත්තටම මට වැඩකයි සාමාන්‍ය පෙළ පාස් වෙන්නේ නැහැ. උසස් පෙළ පාස් වෙන්නේ නැහැ. අම්ම නැත්තම් පාස් වෙන්නේ නැහැ. අපේ දෙමව්පිය ඔක්කොම මේ දරුවෝ කියන. අම්මලා දකින්න සිහිනේ පහේ ශිෂ්‍යත්වේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විශ්වවිද්‍යාලය කියන්නේ. හැබැයි ඊට වඩා ජීවිතේ දැක ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. Tamange විනයයි Tamange පාසල් ජීවිතේ හරියට හසුරුව ගත්තොත් ඒ තුනක් ගන්න ඕනෙම නෑ ජීවිතේ දිනන්නේ. මම ඒ තුනක් ගන්න නෑ. මම ලැජ්ජා ද වෙනවා මම ගත්තේ B1යි C2යි. හැබැයි විශ්වවිද්‍යාලය යන්න බෑ අපි. කොහොමාරි ලංකාවේ යම් කිසි දෙමව්පියන්ට හැකියාවක් තියෙනවා නම් සමහරවිට ප්‍රිපරේටරි ගිහලි කරගන්න. සමහරවිට වෙන කෝස් එකක් ගන්න. දැන් අග්‍රාමාත්‍යතුමා මේක තේරුම් අරගෙන තමයි පාසලක මේ ළඟම පාසල හොඳම පාසල උනා පටන් ගත්තේ අපි. පාසලේ තියෙන ප්‍රමාණය